ලංකා හිකල සුපරි තුන්ගිරව ක්‍රඩිකෙක් තමයි තිලකරත්න දිල්ශාන් කියන්නේ. දිල්ශාන් කියන්නේ තමන්ගේ නමටම පහරක් නිර්මාණය කරගත්ත ප්‍රතිකරුවෙක්. පිටියේදී තරඟ අවසාන වෙනකම්ම ගොඩක් ක්‍රියාකාරී ක්‍රීඩකයෙකුන් දිල්ශාන් තමන්ගේ සමුගැනීමෙන් පස්සේ තමන් ගැන අවධානය තබාගෙන ඉන්න සමත් වෙලා තියෙන ක්‍රීඩකයෙක්. දිල්ශාන් එක්ක දිවයින පත්තරේ අසෙල විතාන පසුගිය දවසක අපූරු සාකච්ඡාවක් කරලා තිබුණා. ඒ හමුවේදී දිල්ශාන් කියපු දේවල් තමයි මේ. තිලකරත්න දිල්ශාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පස්සේ දේශපාලන වේදිකාවට ඇවිත් තියෙනවා අපිට පසුගිය කාලේ දකින්න ලැබුණා. දේශපාලනයේ නැමැති මඩ ගොහරුවට වැටීමෙන් ක්‍රිකට් වලින් ගොඩනගාගත් කීර්තිනාමය නැති වෙන්න පුළුවන් නේද කියලා අහපු ප්‍රශ්නට දිල්ශාන් දීලා තිබුණේ මේ වගේ උත්තරයක්. ක්‍රිකට් වලින් සමුගෙන මම කෙලින්ම දේශපාලනයට ආවේ නැහැ. මම සමුගත්තට පස්සේ මගේ ව්‍යාපාරත් එක්ක තමයි ජීවත් වුනේ. දේශපාලනය කියන්නේ මඩ ගොහරුවක් තමයි. නමුත් මඩ ගාගත්ත නැති මිනිස්සුත් එතන ඉන්නවා. මේ රට හදන්න ඕන නම් අපිට කොන්දපණ තියෙන නායකයෙක් අවශ්‍යයි. අවුරුදු 10ක් 20ක් අපි දුක් මහන්සි වෙලා ක්‍රීඩා කළා රට වෙනුවෙන්. නමුත් අනාගත පරම්පරාවට නිදහසේ හුස්ම ගන්න පුළුවන් පරිසරයක් අපි හදන්න ඕන. දැන් ගොඩක් අය රට අතහැරලා යනවා. අපේ රට ආර්ථික අතින් අෆ්ගනිස්තානයට වඩා පල්ලෙහාට ගිහිල්ලා. ක්‍රිකට් වලනොත් එහෙමයි. මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව රටට දෙයක් කළා. යුද්ධය නැති කළා. අධිවේගී මාර්ග තිබ්බා. අපි දා පුහුණුවීම් වලට ගිය රේස් කෝස් එක ගස් වැවිලා ජරාවක් තිබ්බේ. ඒවා ඉතාමත් අලංකාර ලෙස ගොඩ නැගුවා. දැන් ඒවා ලස්සනට තියෙනවා. ඒ නිසා ලස්සනට වැඩ කරන්න පුළුවන් නායකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා තියෙන නිසා තමයි මම ඔහුට සහය දෙන්න ආවේ. යුද්ධය ඉවර කරපු මහින්ද මහත්තයා සහ ගෝඨාභය මහත්තයා අපේ රටේ සංවර්ධනයේ යලි ගොඩනගයි කියලා හිතලා. මට තියෙන හෝටලයටත් සංචාරකයන් 21 වෙනිදා ප්‍රහාරයෙන් පස්සේ එන්නේ නැහැ. 10%ක්වත් නැහැ. මං විතරක් නෙමේ, සංචාරකයන් එන්නේ නැති වුණාම පළතුරු විකුණන වෙළඳ පවා අසරණ වෙනවා. අපි අවුරුදු 30ක යුද්ධයෙන් පරිප්පුවක් කෑවා. ඒ නිසා හරි නීතියක් ඇතිව හැම ක්ෂේත්‍රයක්ම දියුණුවේ කියලා තමයි මම දේශපාලන වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට සහය දෙන්න තීරණය කළේ. මේ විදිහට දේශපාලන වේදිකාවට එන්නේ කාගේ හරි ආරාධනයක් නිසාද කියලා අහ ප්‍රශ්නෙට දිල්ශාන් දීලා තිබුණේ මෙහෙම පිළිතුරක්. නැහැ, මට කිසිම ආරාධනාවක් කවුරුත් කළේ නැහැ. මගේ තීරණයක් අනුව තමයි මම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට වැඩ කළේ. ගොඩක් අය දන්නවා මම මහින්ද රාජපක්ෂ කියන චරිතයට ගොඩක් ගරු කරනවා කියලා. ඔහුට තියෙන ගරුත්වය එතුමාට වගේම ආරක්ෂක ලේකම්වරයාට සහ ත්‍රිවිධ හමුදාවටම ඒ ගෞරවය දිය යුතුයි. ඒ නිසා මහින්ද සහ ගෝඨාභය සුසන්යෝගයේ මේ රට යලි ගොඩනගයි කියලා මට ලොකු විශ්වාසයක් තියෙන නිසා තමයි මම සහය දෙන්නේ. මම දේශපාලනයට එනවද නැද්ද කියන එක හෝ ඡන්දේ ඉල්ලන එක පස්සේ කියන්නම්. ක්‍රිකට් ක්‍රීඩකයන් බොහෝ දිනක් ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට සහය දැක්වුවා. විශේෂයෙන් ලසිත් මාලිංග එක් දින තරඟවලදී සමුගැනීමේදී කළ කතාව සහ මුත්තයා මුරලිදරන් වියත්මක වේදිකාවට පැමිණීම හොඳ උදාහරණ. ක්‍රිකට් ක්‍රීඩකයන් සහ රාජපක්ෂවරුන් අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා අහද්දී ඒ ප්‍රශ්නයට දිල්ශාන් දෙන්නේ මෙහෙම පිළිතුරක්. ක්‍රිකට් ක්‍රීඩකයෝ විතරක් නෙමෙයි, රටින් 75%ක්ම ඔහුට ආදරය කරනවා. උදාහරණයක් වශයෙන් මහින්ද රාජපක්ෂ කියන චරිතයට හැමෝම ආදරය කරනවා. උපතින්ම කොළපාට සහ නිල්පාට සංකල්පයකින් තොරව මහින්ද රාජපක්ෂ මහත්තයාට ආදරය කරනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා කවදත් දේශපාලනය කරපු කෙනෙක් නෙමෙයි. ඒ නිසා ඔහු ජනාධිපතිවරයා විදිහට අපේ දරුවන්ට ලංකාව සුන්දර රටක් කරයි කියන විශ්වාසය තියෙනවා. පාකිස්තානයේ ඉම්රාන් ඛාන් ක්‍රිකට් පිටියෙන් දේශපාලනයට ඇවිත් ජනාධිපති වුණා. ශ්‍රී ලංකාවේ අර්ජුන් රණතුංග සහ සනත් ජයසූරිය දේශපාලන වේදිකාවට පැමිණියා. නමුත් ඔවුන් එක් එක් පිළට විවිධ අවස්ථාවලදී සහය දීලා තියෙනවා. ඔබත් කවදා හරි පිල් මාරු කරන දේශපාලඥයෙක් වේවිද කියලා දිවයින අහද්දී මේ සුපිරි ක්‍රීඩකයා කියන්නේ තමන්ට ජනතාවගෙන් ලොකු ඉල්ලුමක් තියෙනවා කියලා, තමන් දන්නවා කියලා. ඒ වගේම තමන් හැම වෙලාවෙම නිවැරදි තැන හිට ගන්නවා කියලා තමයි දිල්ශාන් කියන්නේ. 2015 වසරෙන් පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජයන් ගොඩ වැඩි වෙලා තියෙනවා. ඒකට හේතුව සංගක්කාර, මහේල සහ දිල්ශාන් එකලඟ සමුගැනීමද කියලා අහද්දී දිල්ශාන් දෙන්නේ මේ වගේ උත්තරයක්. තුන්දෙනාම අයින් වෙච්ච එක ලොකු පාඩුවක්. අවුරුදු 10ක් 15ක් විතර අපි තුන්දෙනාගේ ප්‍රතිකරණ අංශයට වුණු සේවය කණ්ඩායමට නැතිවීම එකපාරම හදාගන්න බෑ. නමුත් මම 2019 ලෝකුස්ලානේ වෙනකම් ක්‍රීඩා කරන්න බලාගෙන හිටියා. මොකද මම ඒ වෙලාවේ ලෝකයේ තුන්ගිරව ක්‍රීඩිකයන්ගෙන් අංක 1 හිටියේ. එක් දින ප්‍රතිකරු ලයිස්තුවේ අංක 4. නමුත් 2015 පස්සේ ආපු ප්‍රශ්නත් එක්ක මට සමුගන්න වුණා. මාව සමහර සංචාරවලට දාලා ගියා. කිසි හේතුවක් නැතුව මාව සංචාරවලට ගෙනිච්චේ නැති නිසා මම ගැටුම් ඇති නොකර සමුගත්තා. 2019 ලෝකුස්ලානේ වෙනතෙක් ක්‍රීඩා කරන්න හිටපු ඩිල්ශාන්ට පළනුතිය පලා බෙදලා ක්‍රිකට් එපා කළාද කියලා ඇහුවම දිල්ශාන් අපූර්ව උත්තරයක් දීලා තිබුණා.
අනිවාර්යයෙන් මෙහෙම තමයි උනේ. මම එක් දින සහ 20 විතරයි ක්‍රීඩා කළේ. ඒත් මාව ගෙනියන්නේ නැති නිසා මට තේරුණා ඒ අය කරන්නේ මොකක්ද කියලා. සමහර සංචාරයන්නේ නැහැ කියලා තේරීම් කමිටු සභාපති මට අඬ ගහලා කිව්වා. මම ඇයි එහෙම කරන්නේ යහුවම ඒ අය කිව්වේ නවකයන්ට අවස්ථාව දෙන්න ඕන කියලා. මම කිව්වා මම ජාත්‍යන්තර ක්‍රීඩාවෙන් ඉවත් වෙනවා කියලා. හැබැයි මම සමුගත්තට පස්සේ මාස 6කින් මට තේරුණා සමුගැනීම වැරදි කියලා. ඊට පස්සේ මම ආයිත් අවශ්‍ය නම් එන්නම් කිව්වා. නවකයන් කියලා කණ්ඩායමට ගෙනාපු ක්‍රීඩකයන් අද හොයාගන්නවත් නැහැ. එහෙන් බැලුවම 2015 පස්සේ නවකයන් සහ ජ්‍යෙෂ්ඨයන් දෙගොල්ලම අනාථ වෙලා කියන චෝදනාව ඔබට කරන්න පුළුවන්ද කියලා අහුවම දිල්ෂාන් කියන්නේ මෙහෙම කතාවක්. නවකයන් ගේන්න තිබ්බේ අපි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් තුන්දෙනා ඉන්න වෙලාවේ. මම නායකත්වය කරපු කාලේ ආපු නවකයන් සහ අපි තුන්දෙනා කණ්ඩායමේ ඉන්නකොට ආපු නවකයන් හොඳට කළා. චන්දිමාල් වගේ අය. මම ටෙස්ට් කණ්ඩායමට එන්න කලින් 1995 ඉඳන් 1999 වෙනකම් හැම අවුරුද්දකම ප්‍රීමියර් තරගාවලියේදී ලකුණු 1000 සම්පූර්ණ කරලා තමයි කණ්ඩායමට ආවේ. දැන් සමහර ක්‍රීඩකයන් එක තරගයක්වත් ක්‍රීඩා නොකර ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරනවා. අපේ පාසල් ක්‍රිකට් ඉස්සර වගේ නැහැ. මම සංග මහේල තෙලාන් නුවන් සොයිස චාමර සිල්වා රංගන හේරත් කියන නම් පාසල් කාලේ ඉඳලා කතා වුණා. දැන් 19-15 කණ්ඩායමේ නම් කීයද තියෙන්නේ? ජාතික කණ්ඩායමට එන්න පුළුවන් කියලා කියන්න. මගේ අවසන් තරගයේදී ආරම්භක ප්‍රතිකරු විදිහට සෙල්ලම් කළේ අවිෂ්ක ප්‍රනාන්දු. ඔහු ඊට පස්සේ මම දැක්කේ එංගලන්ත සංචාරයේදී. ඒ ක්‍රීඩකයන්ව එක දිගට ක්‍රීඩා කරවන්න ඕන. කිසිම සැලැස්මක් නැතුව ඔහේ දානවා. ලෝකස්ලානෙට ගිය සමහර ක්‍රීඩකයන් කොහොමද කණ්ඩායමට ආවේ කියන එක ලොකු ප්‍රශ්නයක්. ඒ ක්‍රීඩකයන් දැන් ක්‍රිකට් කොන්ත්‍රාත්තුවෙත් නැහැ. කිසිම සැලැස්මක් නැතිවීම තමයි මේ ප්‍රශ්නෙට හේතුව. ක්‍රිකට් ගොඩ ගන්න ඔබට සේවය කරන්න පුළුවන් නේද? ඇයි ඉදිරිපත් වෙන්නේ නැත්තේ කියලා අහද්දී දිල්ෂාන් දෙන පිළිතුර තමයි මේ. මම ක්‍රිකට් වලට උදව් වෙන්න මේ පරිපාලනයත් එක්ක සාකච්ඡා කළා. මම ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරියෙක්ව හම්බ වෙන්න ගියා. පසුගිය නවසීලන්ත සංචාරයේ අතරතුරදී ගින් මම කිව්වා වසරක් දෙකක් මම ක්‍රිකට් වලට වැඩ කරන්නම් කියලා. ඊට පස්සේ කිව්වා ලබන සුමානින් ඉඳන් වැඩ කරන්න පුළුවන්ද කියලා. මං කිව්වා පුළුවන් කියලා. එදායින් පස්සේ අද වෙනකම් මට දුරකථන ඇමතුමක්වත් නැහැ මේ පරිපාලනයෙන්. ඇත්තටම හරිම කනගාටුයි මගේ අද්දකින් බෙදා ගන්න බැරි වුණ එක ගැන. ක්‍රිකට් පරිපාලනය ගැන දිල්ෂාන් කියන්නේ මේ වගේ කතාවක්. ක්‍රිකට් පරිපාලනය දූෂිත වුණා කියලා ක්‍රීඩාව නරක් වෙන්න බෑ. අපේ තියෙන්නේ කෙටි සැලැස්මක් විතරයි. දීර්ඝකාලීන සැලැස්මක් නැහැ. ලෝකස්ලානෙට නායකයා තෝරන්නේ එකපාරට. 2003 ඉඳන් අපි දන්නවා 2007 වෙනකොට ක්‍රීඩා කරන්නේ කවුද කියලා. දැන් කිසිම සැලැස්මක් නැහැ. සමහර තේරීම් කමිටු සමාජිකයන් තරඟ බලන්නේ නැහැ. ඔවුන් ව්‍යාපාරවල යෙදිලා ඉන්නවා. ඔවුන් කරන්නේ ලකුණු සටහන විතරයි. සමහර විට ලකුණු 100 ගහන එක්කෙනාට වඩා ලකුණු 20 ගහන කෙනා දක්ෂ වෙන්න පුළුවන්. S2 ක්‍රිකට් බලන්නේ නැතුව තෝරන්න බෑ. අපේ දක්ෂ ක්‍රීඩකයන් ඉන්නවා. පාකිස්තානයට ගිහිල්ලා 3ට බිංදුවකින් දිනනවා. ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා 3ට බිංදුවකින් පරදිනවා. එකපාරට පුහුණුකරුවෙක් ගෙනාවා ලෝකේ වැඩිම ගාණක් දීලා. අපේ රටේ ඕනතරම් පුහුණුකරුවන් ඉන්නවා. මම නායකත්වය කරන කාලේ පුහුණුකරුවන් 4 දෙනෙක් හිටියා. එහෙම ඉඳලත් අපි ජයග්‍රහණය කළා. පළමු 20-20 තරගාවලියේ ලංකාවේ ජයග්‍රහණය කළේ මගේ නායකත්වය යටතේ. පුහුණුකරුවන් 4 දෙනෙක් මාරුවෙන් මාරුවට සැලැස්මල් වෙනස් කරද්දී උනත් අපි ජයග්‍රහණය කළා. පාකිස්තානයේදී දිනුවත් 20-20 ලෝකස්ලානේ තියෙන ඕස්ට්‍රේලියාවේ පරාද්වීම ගැන දිල්ෂාන් කියන්නේ මෙහෙම කතාවක්. කණ්ඩායම් දෙක ගත්තොත් ලොකු වෙනසක් තියෙනවා. ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා කරද්දී ලෙහෙසි නැහැ. ඕස්ට්‍රේලියාවේ කඩලු ගත්තේ වේගපන්දු යවන්න. අපි ඒකට ලැහැස්ති වෙලා හිටියේ නැහැ. වේගපන්දු යවන්නන්ට මුහුණ දෙන්න පුළුවන් ප්‍රතිකරුවන් හිටියද කියන එකත් ප්‍රශ්නයක්. අපි ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාවේ සංචාරවලට යන්න කලින් අපි පන්දු යවීමේ මැෂින් එකට ගිහින් ඉපිලීම වැඩි වෙන විදිහට පුහුණු වීම කරනවා. මම දන්නේ නැහැ දැන් එහෙම වෙනවද කියලා. ක්‍රීඩකයන් විතරක් නෙමෙයි පරිපාලනය සහ පුහුණුකරුවන් මේවා සැලසුම් කරන්න ඕන. නවක ක්‍රීඩකයන් කණ්ඩායමේ තාමත් ස්ථාවර නැහැ නේද ඇහුවම දිල්ෂාන් කියන්නේ මේ විදිහ කවුරුත් කණ්ඩායමේ ස්ථාවර නැහැ කියලා. දැන් ඉන්න කිසිම නවකයෙකුට කණ්ඩායමේ ස්ථානය ස්ථාවර නැහැ. ක්‍රීඩකයන්ගේ මනස තුල නැහැ ඔවුන් සමුගන්නකොට ඉලක්කයට යනවා කියලා. දැන් ඉන්න ක්‍රීඩකයන් තරගයක් ඉවරුනාම Facebook එකේ හරි Twitter එකේ හරි පින්තූරයක් දාලා ඔහේ ඉන්නවා. අපිට ඒ කාලේ ඉලක්කයක් තිබ්බා. මම බැලුවේ ටෙස්ට් ලකුණු 1000 ගහන්නේ කොහොමද කියලා. ඒ වගේ ක්‍රීඩකයන්ට ඉලක්කයක් තියෙන්න ඕන. ශතක කීයක් ගහනවද ලකුණු කීයක් ගන්නවද කියලා. මට නම් දැන් ඉන්න ක්‍රීඩකයන්ගෙන් එහෙම දෙයක් පෙහෙන්නේ නැහැ. අපි ඒ කාලේ තරගයක් පැරදුනම කාමරෙන් එළියට එන්නේ නැහැ. ඊළඟ තරගේ කොහොමද දිනන්නේ කියලා. අපි ඉස්සර 6-7 දෙනෙක් එකතු වෙලා කෑම කෑවත් කතා කරන්නේ ඊළඟ තරගේ කොහොමද කරන්නේ කියලා.
මගේ අන්තිම කාලෙදීත් නවකයෙකුගෙන් මම ඒ දේ දැක්කේ නැහැ. ඒ නිසා එතනත් ලොකු වෙනසක් තියෙනවා. දැඩි පරිපාලනයක් ඇවිල්ලා දැඩි තීරණ ගන්න මිනිස්සෙක් ආවොත් මේක හදන්න පුළුවන්. මම අහලා තියෙනවා දැන් ඉන්න ක්‍රීඩකයන් පුහුණුවීම් වලට ඇවිල්ලා ඉවර වෙලා බෑග් එක අරන් ඔහේ යනවලු. අපි පුහුණුවීම් ඉවර වෙලා වැඩිපුර පැය භාගයක් කරේ තවත් පුහුණුවීම් කරනවා. මං ඒ කාලේ පුහුණුවීම් ඉවර වෙලා පන්දු රැකීමේ පුහුණුවීම් කරනවා. හොඳම උදාහරණය මුරලි අයියා. ඔහුගේ අන්තිම ටෙස්ට් තරගයේ ගාල්ලෙදී හෙට තියෙනවා නම් ඔහු SSC එකේ වැඩිපුර පැය පුහුණුවීම් කරලා තමයි හෝටලයට ආවේ. ඔහු ලෝකයේ බී වෙච්ච අංක එකේ පන්දිය වන්නා. ඔහු සමුගන්න පැය 24ක් කියලා වැඩිපුර පුහුණුවීම් කරනවා. අපේ රටේ ජාතික කොඩිය අරගෙන යනකොට වගකීම ඉටු කරන්න ඒ ක්‍රීඩකයන් කැපවීම කරන්න ඕන. අපිට එදා තිබිච්ච පසුබිම දැන් නැතිවීමත් වෙන්න පුළුවන් මේ පරාජයන් වලට හේතුව. ඒ විදිහට තමයි ගොඩක් වැදගත් සාකච්ඡාවක් දිල්ෂාන් අවසන් කරලා තිබුණේ. ඇතරම දිල්ෂාන් කිව්වාගේම මුරල්ලාගේ අන්තිම දවසේ තිබුණු කැපවීම තරුණ ක්‍රීඩකයන්ට තමන්ගේ ක්‍රිකට් ආරම්භයේ තියෙනවා නම් ක්‍රිකට් වලින් ලොකු ගමනක් යන්න පුළුවන් වෙයි. මේන් වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.